සුබ දවසක් යාළුවනේ. ඔන්න ආදත් මම රසවත් රෙසිපි එකක් අරගෙන ආවේ. ගොඩාක් පැණි රස කන්න අකමැති අයට වුණත් ආහාරයට ගන්න පුළුවන් රසවත්ම රසව කප් කේක් හදන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් හොඳින් බලන්න. ඉතින් කප් කේක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙන් එක ක්‍රමයක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. අවශ්‍ය කරන ද්‍රව්‍යයන් මම සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒකෙන් බලන්න පුළුවන්. මුලින්ම මම පිටි වලට බේකින් පවුඩර්, කෝන් ෆ්ලවර් ටික දමාගෙන හලා ගන්න යන්නේ. මිශ්‍රණය හදන්න යන්නේ බටර් ටික වෙනම භාජනයකට දමාගෙන ටික වෙලාවක් බීට් කරගන්නවා. සීනි ටිකත් මම ටිකින් ටික එකතු කරගෙන ටික වෙලාවක් බීට් කරගන්න යන්නේ. ඔයාලට මෙතනදී හරි පදම එන්න නම් බටර් එකේ පැහැ ටිකක් වෙනස් වුණොත් තමයි ඔයාලගේ හරි පදම එන්නේ. ගොඩක් අයට තියෙන තවත් ගැටලුවක් තමයි මේ බටර් සහ මාගරින් කියන්නේ එකම වර්ගයක්ද නැත්නම් වර්ග දෙකක්ද කියන එක. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා. ඉතින් මම ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සරලව මම ඔයාලට කියන්නම් බටර් සහ මාගරින් කියන්නේ වර්ග දෙකක්. බටර් හදන්නේ කිරි වලින්, ඉතින් මාගරින් හදන්නේ ගොඩක් තෙල් වලින්. ඉතින් ඔයාලට පුළුවන් වෙළඳ පොලේ විවිධාකාර බටර් සහ මාගරින් වර්ග තියෙනවා. ඔයාලට පුළුවන් තෝරගන්න. ඉතින් අපි ගොඩක් කලාවට අපිට කනට ඇසෙන නමක්නේ ඇස්රා මෙඩෝලි කියන්නේ. ඉතින් ඒවා අපි ගන්නෙ මාගරින් ගණයට. ඒ වගේම ඇන්කර්, කොත්මලේ, හයිලන්ඩ් වගේ දේවල් අපි ගන්නෙ බටර් ගණයට. ඉතින් ඔයාලට වෙළඳ පොලේදී ඊටත් වැඩිය අලුත් වර්ග තියෙන පුළුවන්. ඔයාලා හරියට නිවැරදිව තෝරා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ අතරෙම අපේ මිශ්‍රණයට මම බිත්තර එක බැගින් එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න යන්නේ. බිත්තර සියල්ලම එකතු කරගත්තට පස්සේ වැනිලා ටිකත් මම එකතු කරගන්නවා. ඔයාලා වැනිලා එකතු කරනකොට බිත්තර එකතු කරාට පස්සේ තමයි වැනිලා එකතු කරන්න ඕනේ. ඒකත් හොඳට මතක තියාගන්න. දැන් මම හලාගත්ත පිටි ටිකත් අපේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඔයාලා මෙතනදී බීටරෙන් මිශ්‍ර කරනවා නම් ස්පීඩ් එක උපරිම අඩුවෙන් දමලා තමයි බීට් කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට පත්තකින් උනත් මිශ්‍ර කරගන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී ඔයාලගේ අවන් එක විනාඩි 10ක් ප්‍රීහීට් වෙන දාන්න ඕනේ. ඒ වගේම අපේ මිශ්‍රණයට මම කිරි ටිකක් එකතු කරගෙන ස්පැචුල එකක් ආධාරයෙන් මේ ආකාරයෙන් ෆෝල්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ කප් කේක් හදන්න ගන්න තැටි. ඉතින් ඔයාලට පුළුවන් වෙළඳ පොලේදී මේ වගේ තැටි මිලදී ගන්න. ඉතින් මේ තැටියෙන් කප් කේක් 12ක් එකපාර බේක් කරගන්න පුළුවන්. කප් කේක් 6ක් බේක් කරන්න පුළුවන් තැටිත් තියෙනවා. ඉතින් ඔයාලට වෙළඳ පොලෙන් මේ වගේ තැටි ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කප් කේක් බේක් කරන්න ගන්න කප් කේක් කවර. ඉතින් මේ වගේ කවර ඔයාලට වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. කේක් බඩු කඩවල වගේ තියෙනවා. ඉතින් මේ වගේ කවර වල තියෙන පැහැය වෙනස් වෙන්නේ නැතිව කොහොමද බේක් කරගන්නේ කියලාත් ගොඩක් අය අහලා තිබුණා. මේ ආකාරයේ කප්
කේක් වල කවර ටික ඔයාලගේ තැටියට දමා ගන්නවා. ඉතින් මම තැටිය යටට බටර්වත් කිසිම දෙයක් ආලේප කරේ නැහැ. ගොඩක් අය කියලා තිබුණා කප් කේක් හැදුවට පස්සේ මේ තැටිය යටකටත් තෙල් වගේ ඉතිරි වෙනවා කියලා. නමුත් ඔයාලා අද බලන්නකෝ තෙල් වගේ ඉතිරි වෙනවද කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ හැන්දෙන් වගේම කොහොමද පයිපින් බෑග් එකක් ආදරේ කොහොමද අපි කප් කේක් මිශ්‍රණය පුරවගන්නේ කියලා. ඉතින් මේ ආකාරයෙන් ඔයාලා කප් කේක් කවර් එකේ හරි භාගයක් වෙනකම් මිශ්‍රණය පුරව ගන්න ඕනේ. ගොඩක් අය කියලා තිබුණා ඔයාලා දමා ගන්න මිශ්‍රණය දැමුවාට පස්සේ කප් කේක්ේ උඩටම පිම්බිලා එන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලා මේ ආකාරයෙන් දමා ගත්තොත් සමබරව කප් කේක් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තමයි ගොඩක් අය කියලා තිබුණානේ කප් කේක් හැදුවට පස්සේ තැටියේ තෙල් වගේ ස්වභාවයක් මතුවෙනවා කියලා. ඉතින් ඒකට ඔයාලට පුළුවන් කප් කේක් ලයින් එක දාන්න ප්‍රථමයෙන් කප් කේක් කැටියේ යට කොටසට හාල් ටිකක් දමන්න. එවිට තෙල් ගතිය ටිකක් අඩු කරගන්න පුළුවන්. මේ තියන්නේ මම සෙල්සියස් අංශක 160ට විනාඩි 12ක් බේක් කරගත්තු කප් කේක්. බලන්නකෝ තෙල් ස්වභාවයක්වත් නැහැ. හැම කප් කේක් එකක්ම සමබරව පිබිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මේවා අයිසින් කරනවා නම් ගොඩාක් උසට පිම්බිලා එන්න ගොඩාක් මිශ්‍රණය දමන්න එපා. ඉතින් මම ඉතිරි වෙච්ච මිශ්‍රණයට මේ වගේ ස්ප්‍රින්කල්ස් ටිකක් දමාගෙන තව කප් කේක් ටිකක් හදාගන්න යන්නේ. ඔයාලා හදාගත්තු මිශ්‍රණයට ඔයාලා කැමති ස්ප්‍රින්කල්ස් ටිකක් දමා ගන්න. ඉතින් මම දැන් මිශ්‍රණය පුරවන්න යන්නේ හැන්දක් භාවිතා කරලා. ඔයාලට මේකට හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් හැඳ භාවිතා කරලා කප් කේක් මිශ්‍රණය කප් කේක් තැටි වලට දමා ගන්න. හරිම පහසුයි. ඔයාලා බලන්නකෝ හරිම රසවත්. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් ගිහිලා රතු පාට bell එක press කරලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ ස්ප්‍රින්කල්ස් යදාගෙන අපි හදාගත්තු කප් කේක්. හරිම සොෆ්ට් වගේම පැහැයත් හරිම ලස්සනයි. ස්ප්‍රින්කල්ස් යදාගත්තු කප් කේක් එකක් මම ඔයාලට කඩලා පෙන්වන්න යන්නේ. ඉතින් බලන්නකෝ හරිම ලස්සනට ස්ප්‍රින්කල්ස් වල පැහැය හැමතැනම විහිදිලා තියෙනවා. ඒ වගේම හරිම සොෆ්ට්. ඔයාලත් ඉතින් හදලා රස බලන්න. ඉතින් ඔයාලා මගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර වීඩියෝ ෂෙයා කරන්න, like කරන්න, ඔයාලට තියෙන ගැටලු comment කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු.